කුත්තලම ලක්විජය ගලංගුරු බලාගාරයේ යෝජිත සුළං බාධක ඉදිකිරීම සඳහා අද මුල් ගල් තැබුවා. විදුලි බලාගාරයෙන් ඉවතලන අලු හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට දැඩි පාරිසරික බලපෑමක් එල්ල වී තිබෙනවා. ඊට විසඳුමක් ලෙස කිලෝමීටර 1.6ක දිගකින් යුතුව මෙම සුළං බාධකය ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් කෝටි 75ක් වැය වන අතර ව්‍යාපෘතිය වසර දෙකකින් අවසන් කිරීමට නියමිතයි. ප්‍රශ්නයක් තිබුණා මේ මේ අලු යනවා එහෙම නැත්නම් මේ ගල්ලංගුරුත් එක්ක එන දුහවිල්ල ප්‍රදේශයට යනවා. අපි එකට විසඳුම් හොයන්නේ දැන් මේ කරන්නේ මහා පරිමාණ විසඳුමක්. ලොකු විසඳුමක්. තීන මහා ප්‍රාකාරය වගේ. කිලෝමීටර එකහමාරක තාප්පයක් අපි ගන්නවා. දැන් අපි ගල්ලංගුරු ගෙනෙද්දි උපරිම උත්සාහ කරනවා නියම ප්‍රමිතියෙන් යුතු. දුහවිල්ල අඩු ගල්ලංගුරුගේ. දහණයෙන් පසු ඇතිවන අලු ටිකක් දැන් තරඟකාරීව අපි නිෂ්පාදකයට ලබා දෙනවා. ෆ්ලයාෂ් කියන එකට ඩ්‍රෝන් තරම් නිෂ්පාදකයෝ අරගෙන යනවා. මේ අතර මෙම යෝජිත සුළං මුවාව සැබවින්ම අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද අධික හිමපතනය වැළැක්වීමට භාවිත කරන දැලක් බව අධිකරණයට ඉදිරිපත් කරන ලද ලිපිගොනුවක දැක්වෙනවා. පසුගිය කාලය පුරාම නොරොච්චෝලේ බලාගාරයෙන් සිදුවන පරිසර දූෂණය පිළිබඳව කතාබහ කෙරුණු අතර වයඹ පළාත් පරිසර අධිකාරියෙන් මේ සඳහා අදාළ පරිසර බලපත්‍රයද නිකුත් කර තිබුණේ නැහැ. රුපියල් මිලියන 750ක් වියදම් කරමින් මේ කරන්නේ පරිසර බලපත්‍රය ලබා ගැනීමට කරන මිල අධික රඟපෑමක්ද? මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට අප සූදානම්.